සුබ මධ්‍යනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමනුහේන්ද්‍ර මම දිනුෂි දීරසිංහ මුලින්ම දකිමු සිරස්තල නොවේ සහයුගීතාවෙන් ශ්‍රී ලංකාවට රොබෝ තාක්ෂණික ගබඩා කොළඹට හඳුන් පා දින මදුරු කීට උගුල් පිරිසිදු රටක් ගොඩනැගීමේ ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි ඇරඹේ බැලේසියා හිටපු අගමැති බිරිඳ අත්අඩංගුවට දිවයිනේ ප්‍රථම වතාවට මදුරු කීට උගුලක් හඳුන්වා දීමට කොළඹ නගර සභාව කටයුතු කළා රොටරී ජාත්‍යන්තර සංවිධානයේ මූලිකත්වයෙන් වී මදුරු කීට උගුල් භාවිත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මදුරු කීට උගුල් භාවිතයේ පරීක්ෂණාත්මකව ආරම්භ කිරීමේ උත්සවය පැවැත්තුනේ නගරාධිපතිනි රොසි සේනානායක මහත්මියගේ සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති බර්නි රස්සින් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර රොටරි සමාජිකයන් රැසක්ද ඊටෙක්ව සිටියා පසුගිය වසරේ කොළඹ නගරින් පමණක් ඩෙංගු රෝගීන් 5754 දෙනෙකු වාර්තා වුණා ඉන් 12 දෙනෙකු මිය ගියා අන්තර්මෝසම් වැසි වර්ධනය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා ඒ අනුවයි ඩෙංගු මර්ධනය සඳහා නව ක්‍රම භාවිතයට මහනගර සභාව එළඹ තිබෙන්නේ ඩෙංගු ගැහණු මතුරුවන්ට බිත්තර දැමීම සඳහා ස්ථානයක් හඳුන්වා දී එම බිත්තරවලින් පිටවන කීටයන් උගුලට හසු කර ඔවුන්ට පරිණත මතුරුවන්සේ බාහිර පරිසරයට පිටව යාමට නොහැකි වනසේ ආවරණය කිරීම කීට උගුල් මගින් සිදු කරනවා මෙහි නියම ව්‍යාපෘතිය සඳහා ග්‍රෑන්ඩ් පාස්හි නිව් බසාර් ප්‍රදේශයේ තෝරා ගෙන තිබෙනවා අවුරුදු 5කට ඉස්සෙල ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව පොලියෝ වලින් නිදහස් රටක් හැටියට නම් කරා. ඒ වගේම මේ මහ පොළොවෙන් අපිට ඩෙංගි කියන මාරාන්තික උවදුර අපිට එහෙම් පිටින් අතුගාලා දාන්න පුළුවන් නම් මේක අපි ලොකු වාසනාවක් හැටියට දකින්නේ. මේ පහුගිය මාස 6 ඇතුළතදී ඩෙංගි වාර්තා ගතවීම 62%කින් අඩු වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ මදුරු කීට උගුලේ ඊළඟ අවුරුද්දේදී මේ 62%කින් අඩු වෙච්ච එක අපිට මීට වැඩිය 80%කින් 90%කින් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. නෝවේ රාජ්‍යයේ සහයෝගීතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ලබන දෙසැම්බර් මාසයේ පිහිටුවීමට කටයුතු කරනවා. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝවේ සංචාරයේ ප්‍රතිඵලයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝවේ රාජ්‍යයේ 3 දින නිල සංචාරය ආරම්භමින් ඊයේ පස්වරුවේ ඔස්ලෝ නගරයට පැමිණියා. ඔස්ලෝ නුවර XXL ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණින් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එලිබන්ඩ් ලොජික්ස් හා ටික්‍රි තාක්ෂණ සමාගම්වල මෙහෙවීමෙන් මෙම රොබෝ තාක්ෂණික කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක කෙරෙනවා. මේ ඔස්සේ ඉතා කඩිනම් හා කාර්යක්ෂම ලෙසින් ගබඩාගත කිරීමට හැකි වෙනවා. ඒවා යලි ඇසුරුම් කර නැවගත කිරීමටද මෙමකින් හැකි. ඇඟලුම් වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන් එළවලු පළතුරුද මේ ආකාරයෙන් ගබඩා කිරීමට හා ඇසුරුම් කිරීමට හැකියාව ඇති බව මෙහිදී හෙළිබුණා. අදාළ සමාගම් සමග එක්ව මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය විජිත් විජේමුනිසොයි සභාවතා මෙහිදී ප්‍රකාශ කළා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන, හේෂා විතාන කියන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. ඉදිරි දින කිහිපයේ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු සහ තද සුළංගද ඇතිවී හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තදය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති. අද දිනේදී දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. වයඹ, උතුරු මැද, මධ්‍යම, ඌව සහ සතරගමුව පළාත්වල යාපනයේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම බස්නාහිර, දකුණු සහ උතුරු වෙල්ලබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුම් සහිත වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර, සතරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදේ කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. රටක් ලෙස ඉදිරියට යාමට ලෝකයේ සමග නිසි ලෙස ගනුදෙනු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පවසනවා. වත්මන් රජය එය ක්‍රියාකාරීත්වෙන් ඔප්පු කර ඇති බවයි ගම්පහ පැවති උත්සවයකදී ඒ මහතා පෙන්වා දුන්නේ.
ගමකුණත් ගෙදරට වෙලා තනියෙන් ඉන්න බෑනේ ගමේ ඉන්න අනිත් ගෙවල් වලත් එක්ක ඇසුරු කරන්න ඕනේ ඉතින් ඒ වගේ රටක් හැටියටත් මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ ඒ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ නරක දෙයක් නෙමෙයි නමුත් සමහරක් අය මේක දේශපාලන වාසියක් කරගන්න බලනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ජාත්‍යන්තර වශයෙන් අපිව වෙන වෙන තැන් වලට ගිහිල්ලා ජාත්‍යන්තරට ඕනේ දේ කරනවා එහෙම නෙමෙයි දේශීයත්වය රැකගෙන ඒ වගේම රටට වාසියක් වෙන වෙන ආකාරයට ඒ විදිහට මුළු ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීම වැදගත් ලෝක සංවිධානත් එක්ක යුරෝපීය සංවිධානයත් එක්ක එහෙම නැත්නම් වෙනත් සංවිධාන වල ගනුදෙනුවක් නැතුව මේ රටක් හැටියට තනිව ඉන්න මේ යුගයේ අපහසු 19 plus ජග්‍රාහි මවතක් කරා යන තේමාවෙන් සංවිධානය කරන අධ්‍යාපන වෘත්තිය හා මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශනයේ පිළිබඳ තොරතුරු කෙනෙන්නේ චතුර සමරකෝ 19 plus අධ්‍යාපනික වෘත්තිය පුහුණු සහ වෙළඳ ප්‍රදර්ශනයේ දෙවෙනි දිනය අද උදෑසන 9:30ට පමණ තමයි මේ වැඩකටයුත්ත ආරම්භ කෙරුණේ කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් පවත්වනු ලබන මේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තමයි සංවිධානය කරනු ලබන්නේ මේ 19 plus ප්‍රදර්ශනයේ සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වයේ සපයන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය කුලියාපිටිය එවැගේම අවට ප්‍රදේශවල සහ ලංකාවාසී ඔබ සියලු දෙනාටම මේ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ නරඹන්න පැමිණෙන්න මේ දැනුම මේ අත්දැකීම විඳින්න ඔබේ අනාගතය සාර්ථක කරගන්නට එන්න කියලා අපි ආරාධනා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගයෙන් පසු තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් ලබා දීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය ආරම්භ කළ බවයි. උසස් පෙළින් එළියට එන අපේ තරුණ පරපුරට මඟ පෙන්වීමක් හරියාකාරව සිද්ධ වුණේ නැහැ පහුගිය කාලේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා කුමන මාර්ගයක් ඔවුන්ගේ අනාගත සුභසිද්ධිය වෙනින් තෝරගත යුතුද කියන අදහසක් නැති බව අපිට පේනවා සමහර අය. මේ බොහෝ දේවල් වලට විසඳුමක් වශයෙන් තමයි අපි 19 plus වැඩසටහන ආරම්භ කරේ. Tamanට හඳුනගන්න පුළුවන් මන්නේන මාර්ගයේ කුමක්ද කියලා. නව නිපෙයුම් එවැගේම නව සොයා ගැනීම පාසල් පද්ධතියෙන් කරන අයට දිරිගැන්වීමක් වශයෙන් මේ ප්‍රදර්ශනය සඳහා යොමු කරලා තියෙනවා. මේක රට වටේම ප්‍රධාන නගරවලට ගෙනියන්න මේ වැඩපිළිවෙල බලාපොරොත්තු වෙයි වැඩපිළිවෙල තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනයට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ITN මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන මාධ්‍ය ප්‍රදීප වැඩසටහනට සමගාමීව ප්‍රදර්ශන භූමියේ ITN මාධ්‍ය කුටියේ පාසල් සිසුන් වෙනුවෙන් කටහඬ සහ තිර පරීක්ෂණ අද දවසේදී පැවැත්වෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන වෘත්තිය සහ මාර්ගෝපදේශන දැනුම ලබාගත හැකි කුටි රසගින්ද ප්‍රදර්ශනය සමන්විත වෙනවා. හිතනවා මේ වගේ අධ්‍යාපන හා වෘත්තිය මාර්ගෝපදේශක ප්‍රදර්ශනයක් ගොඩක්ම සුදුසුයි ළමයි වෙනුවෙන් ඒ ලෙවල් වලින් පස්සේ ළමයි මොනවද කරන්න ඕනේ මොකද ළමයි ඊගෙන දැනුවත් නැහැ. මේ වගේ හොඳ මාර්ගයක් දරුවන්ට පෙන්වන එක ගැන සතුට වෙනවා ගොඩක්. 13 වසරක අධ්‍යාපනයෙන් පස්සේ ඉස්සරහට කොහොමද ඔවුන්ගේ ජීවිතය ඉදිරි ගමන කොහොමද සාර්ථක කරගන්නේ කියලා හොඳ අවස්ථාවක් රැසක් මේ ප්‍රදර්ශනයේ හරහා දරුවන්ට දැනගන්න පුළුවන්. දැඩි වියලි කාලගුණයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට තව දුරටත් සහන සැලසෙනවා. වියලි කාලගුණයේ හේතුවෙන් පසුගිය වගා කණ්ඩ තුනක් අඛණ්ඩව වගා කිරීමට නොහැකි වූ වී සහ අතුරු භෝග වගා කරන ගොවි පවුල් මිරිදිය දිවර කර්මාන්තයේදී සිටි පිරිස් සහ කෘෂිකාර්මික කම්කරු පවුල් 451,000ක් සඳහා සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ජනතාවටද සහන පිරිනැමෙනවා. බස්නාහිර පළාත තුල සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව රාගම කඩවත කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝමීටර් 33ක දිගින් යුක්ත රක්ත මාර්ගය කැලණිය බොරැල්ල නුගියගොඩ පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝමීටර් 28.3ක දිගින් යුත් හරිත මාර්ගය සහ හුණුපිටිය අංගොඩ කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 22.3ක දිගින් යුත් නීල මාර්ගය ඉදිකරනු ඇති. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉල්ලීම් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. දකුණු පළාත තුල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවනවා. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත. පිටබැත්තර ප්‍රදේශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරනවා. ඒ සඳහා ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්. සූපවේදිය, බේකරි නිෂ්පාදනය, මෝටර් කාර්මික ශිල්පී හා රූපලාවණ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලා පැවැත්වීම අරමුණයි. මධ්‍යස්ථානයේ ඉදිකිරීමට අදාළ අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.
ශ්‍රී ලංකාව තුල ජීවත් වන ජනවර්ග පිළිබඳව ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ කළ සමීක්ෂණයකට අනුව People's of Sri Lanka ග්‍රන්ථයේදී දක්වුණා. එහි තොරතුරු මත ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ වර්තාමය වැඩසටහනක් සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවලින් සකස් කරනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පරයන්තයේ ධාරිතාව වැඩි දියුණු කෙරෙනවා. මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සැලසුමයි. එම ව්‍යාපෘතිය නිමවන තෙක් අතුරු පරයන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජිතයි. ඊට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභ්‍යාචන මණ්ඩලයේ නිර්දේශ මත චීන සමාගමක් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. නැවමගින් ප්‍රවාහනය කරන බහලුම් හා බඩුබාහිර ආදිය නවීන තාක්ෂණ යොදා ගනිමින් කඩිනමින් නිෂ්කාශනය කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ සඳහා රේගු බද්ධිත ගුදමක් ඉදිකර මෙහෙයුම් පවත්වාගෙන යාමට යෝජනා වී තිබෙනවා. ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇති පාර්ශ්ව වෙතින් ශක්්‍යතාර්ථනයක් සහිතව ලංසු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. ITNFM ප්‍රවර්තන වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එහි තවත් වැඩසටහනක් මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා. අද වැඩසටහන පැවැත්වෙන්නේ ගාල්ල සහ අම්බලංගොඩ නගර කේන්ද්‍ර කර ගනිමින්. ITNFM නව වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සංවිධාන කර තිබෙනවා. මාතර නගරයේදී පැවති වැඩසටහනටද මහජන බැංකුව සහය ලබා දුන්නා. පැමිණි සිටි පිරිස වෙනුවෙන් තරඟ පවත්වා ත්‍යාග ලබා දීමද සිදු කෙරුණා. ITN ඔස්සේ විකාශය වන කෝපි කඩේ ටෙලිනාට්‍ය ශිල්පීන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රවර්ධන වැඩසටහනට ජනතාවගේ ඉහළම ප්‍රතිචාර හිමි වුණා. මුලතියෝ නව බස් නැවතුම් පළහා වෙළඳ සංකීර්ණයේ ඉදිකිරෙන්නේ රුපියල් මිලියන 100ක වියදමින්. ඒ සමග තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. මුලතිව් නගරයට ස්ථිර බස් නැවතුම්පලක් නොමැතිවීම හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කළ වත්මන් රජය නව බස් නැවතුම්පලක් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කළේ රුපියල් මිලියන 100ක් වැය කරමින්. මෙහි ඉදිකිරීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා. සැමට සෙවන ආදර්ශ ගම්මාන තුනක ඉදිකිරීම ඊයේ ආරම්භ වුණා. වවුනියාව පෙරිය උලුක්කුළම මරදන් මඩුව අක්කර 20, 40, 60 යන ගම්මානවලයි මෙම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. නිවාස 200කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 10ක් පමණ වැය කෙරෙනවා. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 5ක මූල්‍යාධාරද පිරිනැමෙනවා. පළත් සභා මන්ත්‍රී වී ජයතිලක, වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී.ඒ. කරුණාදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චමින්ද වාසලන මහත්තුරුන්තුරු පිරිසක් මෙහි ආරම්භක අවස්ථාවට එක්වුණා. ඇවිදින මන්තිරුවක් සහිත වැවකින්ද සමන්විත නගර අලංකරණ ව්‍යාපෘතිය මීරිගම නගරය තුළ ක්‍රියාත්මකව පවතිනවා. කථානායක කරු ජයසූරිය මහතා මෙහි ඉදිකිරීම නිරීක්ෂණය කළා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේද කථානායකවරයා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි. මීරිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළත් සභා මන්ත්‍රී උදේන විජේරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සංජය සිරිවර්ධන යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වුණා. කුරුණෑගල මාස්පොත විදුහලේ ඉදිකෙරුණු නව ගොඩනැගිලි තුනක් විවෘත කෙරුණේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද ඉටෙක් වුණා. නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජය රුපියල් කෝටි 8කට අධික මුදලක් වැය කර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙම ඉදිකිරීම සිදු කෙරුණේ. මේ රටේ පාසල් 10194ක්. පාසල් 9000 ගානකට මොනවා හරි දීලා තියෙනවා. නැත්නම් 10000ම ගත්තොත් මොනවා හරි දීලා තියෙනවා මන්නම් හිතන්නේ. අපි මේ අවුරුදු තුනම අරහත් ප්‍රින්සිපල් විදුහල්පතිවරු හිටියේ නැහැ 4000ක් අපි අරගත්ත විභාගතිය අරගෙන පද්ධතිය දැම්ම පුහුණු කරන අධ්‍යාපන පරිපාලනයේ 852ක් දැම්ම ගුරු අධ්‍යාපනංශයේ 1190ක් ගත්තා විද්‍යාගාර 3000ක් දීලා තියෙනවා ඊට අමතරව ගොඩනැගිලි 5900ක් දීලා තියෙනවා නැත්තම් දැවැන්ත අලුත් වැඩියා කිරීමකට ලක් කරලා තියෙනවා පුස්තකාල වල පොත් දීලා තියෙනවා මේ වගේ දැනෙන දේවල් ටිකක් අපේ රටේ මේ හැම දෙමව්පියෙක්ගේම දරුවෝ වෙනුවෙන් අධ්‍යාපනය වෙන දීලා තියෙනවා කැලිකසලින් තුළ පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ ක්ලීන් ඇන් ග්‍රීන් සිටි ව්‍යාපෘතිය මෙවැනි විට කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. ITN මාධ්‍යාලය පහන්වැට ජාතික ව්‍යාපාරය හා පොලිස් පරිසර එකකේ මූලිකත්වෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ ඇවරිවත්ත ප්‍රදේශයේ සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර.
අයිබෝන් අපි සම්බන්ධ වෙන්නේ කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ සිට ඔබට වෙනුන ඇති මේ වෙලාවේදී අපේ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා පොලිසිය වගේම තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමාජිකයින් අපිට මේ වැඩසටහන සමගින් දායකත්වය දක්වලා තිනවා විශේෂයෙන් මතක් කරනවා මේ කටුනායක මේ ප්‍රදේශයේ දිනකට ටොන් 60,000ක පමණ කසල ප්‍රමාණයක් එකතු කරනවා එක දිනක් හෝ මේ කාර්යභාරය සිද්ධ කළේ නැත්නම් ඔබ දන්නවා කොයි තරම් කසල කන්දක් මේ ප්‍රදේශයේ ගොඩ ගැහෙනවද කියලා. ඒ නිසායි මේ ප්‍රදේශයෙන් අපි වැඩසටහන ආරම්භ කළේ. මොකද අපේ රටට විදේශ අමුත්තෙක් කෙනෙකුට ඉස්සරවම එන්නේ මේ ප්‍රදේශය හරහා. ඒ නිසා තමයි අපි මේ ප්‍රදේශයෙන් මේ වැඩසටහන ආරම්භ කරන්න තීරණය කළේ. මෙවර විට වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි සමාරම්භක වැඩසටහන විදිහට තමයි අද දවසේදී මේ කාර්යභාරය ආරම්භ කළේ. අදින් ආරම්භ වුණු මේ වැඩසටහන දීප ව්‍යාප්තව සිද්ධ කිරීමට අපි සූදානම්ින් ඉන්නවගත් මේ වෙලාවේදී මතක් කරන්න කැමැති. व्यापृति आरंभ किरी अवस्थावट क्लीन एंड ग्रीन सिटी वेडसटान समग एक्वसीटी सियलु आयतन मिन्म संविधान वेल नियोजित अन्वसीटिया सियलु दिना मिम व्यापृति अके कला अपे अरमुन वेला दियेन्नी मेरट यहापद दिसावकट वेनस करान्ने मैं अपे आरंभ करान्ने अपे दये द्वा दरुवांट यहापद रटक जीवत्ती में आयतिय तहवरु करना व्यापृति आई अपे वागकीम अपे इतिकर रहतु महा पोलवट टोफी कोलया बस टिकट टिकट पर दोदान जातियाक बाट मेरा टे मिनिस्पात करगानी में तमा यापे आरमुन विलाती है आईटीएन का हमदा मत होंदा वेड़ा तेक पेंगे कसल पिरिसदु किरी में कीन कारना वेदी स्वाधीन रूपा ही निया इताम कमेत्ते हिटगन्नो मुकद भौतिक कसल तंतंगल दाले ना कुनु इतरक ने अध्यात्मिक कसल मेरा टे तीनो अभी दन्नवा मेरा टे बाधा करना लुकु कसल जाति अत्तमाई जाति वादे की मिनिस्टर के मनसे तीन कसल जातिया අපේ ජාතිය තමයි අනිත් ජාතියට වඩා හොඳ අපේ ආගම තමයි අනිත් ආගමට වඩා හොඳ අපේ කුලය තමයි අනිත් කුලයට වඩා හොඳ එහෙනම් අධ්‍යාත්මික කසල පිරිසුදු කරමින් ඉන්න ITN එක මේ භෞතික කසල පිරිසුදු කිරීමට අත් දෙක මුස්සලා සහාය පළ කරනවා පහන් වැටට සුබ පතනවා ITN මාධ්‍ය ජාලවලින් බිම ව්‍යාපෘතියට සුබ පැතුම් එක් කරමින් රාජ්‍ය මාත්‍රුවන් විජේවර්ධන මහතාද පණිවුඩයක් නිකුත් කර තිබුණා උත්සවයෙන් අනතුරුවයි ප්‍රතිඥාවක් ලබා දෙමින් සියලු දෙනා පරිසරයේ පිරිසුදු කිරීමේ කාර්යය ආරම්භ කළේ පොලිසිය ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය මේ සඳහා එක් වුණා. එමින්ම කටුනායක සීදුව නගර සභාව, කටාන ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙන්ම සංවිධාන රැසක්ද ව්‍යාපෘතිය සමග එක් වුණා. ප්‍රදේශයේ සියලු මං මාවත් පිරිසිදු කරමින් අලංකාර නගරයක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා දැඩි කැපවීමෙන් යුතුව ක්‍රියා කරනවා. මෙවැනි ජාතික කාර්යයකට උරදුන් ITN මාධ්‍ය ජාලය ඇතුළු සියලු පාර්ශ්වවලට ජනතාව ප්‍රණාමය පුද කරනවා. मनुष्य वसें अपे रटे अपिशुदभावे मिथिला पिरीशुदभावे रेखगन लंका हम पर्सर भूमिया खदन नट दायक लाभाधिमगन अपे स्तुति बुधगनटी नायत මෙවිදිහට ආරම්භ වුණු වැඩසටහන අද දවස පුරාම ක්‍රියාත්මක වීමට නියමිතයි. ප්‍රදේශ කිහිපයක් තෝරා ගනිමින් මේ ප්‍රදේශවල තිබෙන කැලිකසල ඉවත් කිරීමේ කටයුතු කුණු ගොඩ ගැහිලා තිබෙනවා නම් එතැන් වලින් ඒවා ඉවත් කරලා නගර සභාවේ සමාජිකයිනුත් එක්ක අද දවස පුරාවටම අපි සූදානම් ඉන්නවා මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න. ITN දේවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk